එතකොට ඊයේ කොවිඩ් කමිටුව රැස් වුණා. අපි දිගින් දිගටම ඉල්ලුවා අර සර්ප්‍රයිස් ලොක්ඩවුන් එක වෙනුවට දවස් 3කටවත් කලින් ලොක්ඩවුන් එකක් දෙන්න කියලා. මම හිතන්නේ ඒකට යම් කිසි අහුම්කන් දීමක් දීලා ලොක්ඩවුන් එක අපිට ප්‍රකාශයට පත් කළා තියෙනවා. නමුත් ඒකට අපිට දෙන්න තියෙන වචනේ තමයි ඒක ඇවිල්ලා අලුත්ම ලොක්ඩවුන් එක අර හයිබ්‍රිඩ් ලොක්ඩවුන්. ඒකද අපි ඉන්නේ හයිබ්‍රිඩ් ලොක්ඩවුන් එකක. එතකොට හයිබ්‍රිඩ් ලොක්ඩවුන් එකක් කියවහම මිනිස්සු ලොක්ඩවුන් හැබැයි මිනිස්සු සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා. මම හිතන්නේ ඒක තමයි. ඒ කියන්නේ ඕනනම් ලොක්ඩවුන් ඕනනම් වැඩ. කවුද මේක කොතෙන්ද තීරණය කරන්නේ කියන එක දෙවියෝ තමයි දන්නේ. නමුත් හොඳ කන්සෙප්ට් එකක්. හැබැයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයට කියනවා හයිබ්‍රිඩ් ලොක්ඩවුන් කරනවා නම් අපිට මාස 6ක්වත් කරන්න වෙනවා මේ කියන අපේක්ෂාවන් ඉටු කරලා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට නැවත යනවා නම් අපි රෝගීන් හොයාගන්නේ පරීක්ෂණ කරලා 15.8යි. ඒ කියන්නේ 85කට ආසන්න ප්‍රමාණයක් අපි හොයනට වඩා රෝගීන් ඉන්නවා අපි හොයාගන්නේ නැහැ. ආණ්ඩුව බය වෙලා තියෙනවා, රජය බය කරලා තියෙනවා, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයාව බය කරනවා කියලා ආරංචියක් තියෙනවා. ලෙඩ්ඩු හොයාගන්න එපා, ලෙඩ්ඩු හොයාගත්තොත් අපි අමාරුවේ වැටෙයි. ඒත් මේකේ අනිත් පැත්ත තමයි ලෙඩ්ඩු හොයාගන්නේ නැහැ කියන්නේ ලෙඩ්ඩුන්ට ලෙඩේ නොදැනගෙන වැරෙන්ඩි දාරිනවා. එතකොට ඒක මං හිතන්නේ ආණ්ඩුවකට අමාරුද නැද්ද කියන එක තේරෙන්නේ ඉස්පිරිතාලයක් හොයාගන්න තැනකට යනකොට මිනිස්සු මැරිලා වැටෙන තත්ත්වයකට පත් වෙනවා. ඒක සාමාන්‍ය මිනිසුන්ට උනාට එහෙම වෙන එකක් නැහැ. නමුත් අර එස්බී දිසානායක කියනවා වගේ අපිත් කියන්නේ මේ රට පාලනය කරන උන්දලාව ආතතියටපත් කරන්න එපා. මේක දැන් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ ටික මැරෙයි මිනිස්සු ඉඳලා. එහෙනම් කරුණාකරලා අපි කියනවා ආතතියටපත් වෙන්න එපා. එක්කෙනෙක් දෙන්නෙක් මැරුණාට මේක ඔය කියන හයිබ්‍රිඩ් ලොක්ඩවුන් එක ඇතුලේ තව මාස 6ක් යනකොට මොන මොන දේවල් වෙයිද දන්නේ නැහැ. ඒ වුණාට මේක ගැන වැඩි සලකන්න එපා. කැස්සෙම් නිසා වගේ තමයි හැදෙන අයගෙන් වැඩි දෙනෙක් මැරින්නේ නැහැ. ඒක ඇත්ත. ආතතියටපත් වෙන්න එපා. ආතතියටපත් වුණොත් ඒක ප්‍රශ්නයක් තමයි. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙක් මේ වයස තමන්ගේ ප්‍රමාණයට ඉක්මවා ගිහිල්ලා ඉන්න කණ්ඩායම. ඒ නිසා ඔවුන්ව ආතතියටපත් කර ගැනීම එස්පී දිසානායක ඇමතිවරයා වගේ කණ්ඩායම් ආතතියටපත් කිරීම අපි නොකළ යුතු දෙයක්. හැබැයි මේ විද්‍යාත්මක කාරණා අර මහාචාර්යවරු 60 දෙනෙක් කිව්වයි කියන විද්‍යාත්මක කාරණා වැරදියට අර්ථකථනය කරන්න එපා. මිනිස්සුන්ව ආතතියටපත් කරන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒ තමයි මිනිස්සුන්ට විශ්වාසය දෙන්න ඕනේ රටක් මේ රෝගය හරියට කළමනාකරණය කරනවා. මැරෙන්නම ඉන්න කෙනා විතරයි මේ වෙලාවේ මැරෙන්නේ. මැරෙන්න ඕන නැති හැම කෙනාම මරණයෙන් ගැලවෙනවා කියන විශ්වාසය මිනිසුන්ට දෙන්න. ඒ විශ්වාසය දෙන්න නම් පළවෙනියෙන්ම මිනිස්සයාට තමන්ට ලෙඩේ තියෙනවද නැද්ද කියලා හොයලා දෙන්න. ඒ හොයලා දෙන්නේ නැති සෞඛ්‍ය අමාත්‍යාංශයක් කොහොමද මිනිසුන්ව ආතතියෙන් ගලවගන්නේ? අද අපේ රටේ ඉන්න සමස්ත ජනගහණය ඉන්නේ මට කොරෝනා තියෙනවද නැද්ද කියලා දන්නේ නැතුව. හැමෝම හිතනවා ඇති, මට ඇති. හිවිසුමක් ගියත් හිතනවා මට කොරෝනා. කකුල ගල ගැහපුණත් හිතනවා මට කොරෝනා. ඇයි? මේක හරි සාධාරණයි. කොරෝනා හොයාගන්න විශේෂ ලක්ෂණයක් නැහැ, පරීක්ෂණයක් කරන්නේ නැතුව. එතකොට රටේ පරීක්ෂණ ටික කරන්න අවකාශයක් නැත්තම්, ඒක කරන්න ඉඩකඩක් දෙන්නේ නැත්තම් ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊළඟ විශේෂඥයන්ගේ ගයිඩ්ලයින් වල මිනිස්සු ආතතියට පත් වෙන එක ඇත්ත. ඒක නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න නම් අපි කියන්නේ එක දෙයයි ආණ්ඩුවට කරන්න තියෙන්නේ. Tamanට බැරි නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට බැයින මිනිසුන්ට මිනිසුන්ගේ පරීක්ෂණ කරන්න අවශ්‍යතාවය සලසලා දෙන්න. ලංකාවේ අඩුගානේ පෞද්ගලික රසායනාගාර සියල්ලට මේ අවස්ථාව ලබා දෙන්න. දිස්ත්‍රික් රෝහල් ලංකාවේ තියෙනවා 71ක්. දිසා රෝහල් තියෙනවා 496ක්. ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක තියෙනවා 1400ක්. මාතෘ සායන, ගර්භණී සායන, NCD ක්ලිනික්, ජිම් සෙන්ටර් මේ ඔක්කොම මේ රටේ මිනිසුන්ගේ බදු බුදුරෙන් නඩත්තු කරනවා. හැබැයි ඒ එකකවත් අපේ රටේ මිනිසුන්ට අඩු ගානේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කරගන්න හැකියාවක් නැහැ. එන්නත ගහගන්න මිනිස්සු එන්න ඕනේ සතුටු වෙන. එන්නත ගහගන්න මිනිස්සු එන්න ඕනේ අර බතරමුල්ලේ තියෙන උද්‍යානෙ. ඇවිල්ලා ප්‍රදර්ශනාත්මකව එන්නත ගහගන්න. ඇයි මෙච්චර සෞඛ්‍ය ආයතන නඩත්තු කරන රටක මිනිස්සු ඇයි මේ විදිහට ගාල් කරන්නේ? මේක වසංගතයක්ද සැනකෙලියක්ද? එද අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම් ඉෂ්ට කරන්න.
හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එන්නත් ගහන්න යනකොට දිනපතා රූපවාහිනී මාධ්‍යවල පෙන්නනවා වැටවල් වලින් පන්නගෙන ඇවිල්ලා ඉන්ජෙක්ෂන් ගන්නවා පොරාට අම්මලා තාත්තලාට එන්නත් ගන්නවා දොස්තර මහතුරුන්ගේ කැන්ටින් වල එන්නත් ගන්නවා දැන් මේකට මේකට ලෝකේ තියෙන ඉහළම ප්‍රචාරය ලැබෙනකොට අර හමුදාවෙන් ගහන එන්නත් ප්‍රමාණයට ඉතා විශාල ප්‍රචාරණයක් හම්බ වෙනවා සුභවාදී මම කියන්නේ අසුභවාදී දේවල් කියන්න එපා නෙමෙයි මේවා සමබර වාර්තාකරණයද කියන කාරණා පිළිබඳවත් අපි මතක් කරනවා නමුත් මේ එන්නේ මොකටද කියන එක අපි කියලා තියන්න එපායි මේ එන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය 150,000ට එකතු වෙලා අච්චර ආයතන ගණනාවක් විසාරුවල් මූලික රෝහල් සත්කාර සේවාවන් තියාගෙන මේ වැඩේ කරන්න බෑ මේක හමුදාවට දෙන්න කියන තමයි මේ එන්නේ ඒක අපි ඒක කියනකම් බලාගෙන ඉන්නවා මතක තියාගන්න ඒ වගේම අපි කියනවා මේකේ වැරද්දක් තියෙනවා නම් සෞඛ්‍ය කළමනාකරණය සෞඛ්‍ය ලේකම්වරයාගේ ඉඳන් එකී නොකී මෙකී පල්ලෙහාට ඉන්න ඔක්කොම අධ්‍යක්ෂකවරු වගා කියන්න ඕනේ තමන්ගේ පුංචි ආයතනයේ ඇතුලේ කලබලයක් නැතුව මිනිස්සුන්ගේ චෝදනාවක් නැතුව රූපවාහිනී මාධ්‍යයට යන විවේචනයක් නැතුව හොරපාරෙන් කටුකම්බි වැටෙන් පයින්නේ නැතුව එන්නත ගහන ප්‍රවණතාවය ඇති කරන්න බැරි නම් මේ සෞඛ්‍ය පරිපාලකයන්ට දෙන පඩි ආපහු ගන්න මොකද හමුදා නිලධාරීන්ට මේක කරන්න පුළුවන් නම් ඇයි මේ නිලධාරීන්ට මේක බැරි කියන කාරණාව තියෙන්නේ මේ රටේ 150,000ක් සෞඛ්‍ය සේවකයෝ අතරේ නෙවෙයි ඒක තියෙන්නේ මේ පරිපාලනය සඳහා වැටුප් ගන්න දීමලා ගන්න වාහන ගන්න තමන්ගේ සියල්ල නඩත්තු කරන කණ්ඩායම් වලට ඒගොල්ලන්ගේ වැටුප නැවත අය කර ගන්න 150,000ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගෞරවය ආරක්ෂා කරන්න කියලා අපි සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලනවා ඒ වගේම දැන් අපි මේ වෙලාවේ දකින්න